ඔය ප්‍රශ්න කරන මාත්‍ය විද්‍යට හේතු කළා ආ එදා අපි දැක්කනේ විද්‍යට හේතු කළා ඔය අර රාජල නැ මේ රාජල නැ මහ රාජල නැ ආ ලංකාවේ ඒවට ඉඩ නැ මෙහෙ එහෙම කියලා කතා කරලා ආ ඔය කතා කරපු ඔය මාත්‍යට 2009 අපි දැක්ක ජනවාරි 6 වෙනිදාත් ඔය වගේ මිරණමක් අත් වුණා ඔක ගිනි තිබ්බා ඔය මාත්‍ය ආයතනයට අයිති පන්නිපිටේ තිබුණ එක ගිනි ගත්තා ඔගිනි කැරීම පිළිබඳව අපි දැක්කා ඊට පස්සේ අද වර්තමාන ජනාධිපතිවරයා එදා ආරක්ෂක ලේකම්වරයා විදිහට කොහොමද කතා කළේ කියන එක මොකද්ද කිව්වේ ඒක දැම්ම අනිත් පැත්තට දාලා ගෝ ඔය කුටි හඬ ඔක කුටි හඬ ඔක කුටින් වෙනුවෙන් පෙනී ඉන්නේ ඔය මාධ්‍ය අපිට මතකයි නේ එක වෙලාවක ඔක එක්කෙනෙක් ඉන්නවා ආ එයා මේක අපේ පිට දාන්න නේ ඔයාව අපි අරගෙන අත්තලන් ගොඩ ගන්නවා කියලා මේක තමයි මේ ඒකේ දිගුවක් මේ යමින් දෙමින්නේ අපි මේ මුහුණ දෙමින් දෙමින්නේ ඒකේ දිගුව ඒ විසම්මුතිය මර්ධනය කිරීමේ දිගුව එනිසා තමයි මේක ඊටම බරපතල තත්වයක් විදියට අපි ගන්න ඕනේ මේක ඊටම බරපතල තත්වයක් වෙන්නේ ඒ නිසා පොදේ විසම්මුතිය යටපත් කිරීම විරුද්ධවාදය යටපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය හැකිරීම කියන කාරණය දැන් ඉතින් මේවා දැන් ජනාධිපතිවරයා මෙහෙම කිව්වහම ජනාධිපතිවරයා ගමින් ගමටම ගිහිල්ලා කිව්වට පස්සේ ඔය මාධ්‍ය ආයතන ගස් ආ මේවා මේවට මට මම මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා එමනේ කිව්වේ මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්තිද මන් දන්නවා නීති පනවන විදිය මන් දන්නවා මේවට වැඩ කරන විදිය ඉතින් අපිටයි ජාත්‍යන්තරයට අමුතුවෙන් සාක්ෂි දෙන්න ඕනේ නැහනේ අයි ජාත්‍යන්තරයට අපි අමුතුවෙන් සාක්ෂි දෙන්න ඕනේ ජනාධිපතිවරයාම සාක්ෂි දෙනවා ජනාධිපතිවරයා මීට මං හිතන්නේ මාසික ආහාරකට කලින් මෙන්න මේ ඔය මොකද ඔය මානව හිමිකම් කවුන්සිලය පටන් ගන්නකොටම අපි දැක්කන ජනාධිපතිවරයා යුද්ධ සම්බන්ධයෙන් කිව්වද අර ප්‍රභාකරන් සම්බන්ධයෙන් කරපු කතාව දැක්කම බල්ලෙක් වගේ මරලා දැම්මේ කිව්වා මා වර පිත්තලහන්දියේ මාත් එක්ක සෙල්ලම් කරන්න ඇවිල්ලා. ඉතින් තවත් මොනවද ඉතින් අපි නිකන් අමුතුවෙන් නිකන් කවුරුත් කේලම් කියන්න ඕනේ නැහැ. රාජ්‍ය නායකයෙම සාක්ෂි දෙනවා. රාජ්‍ය නායකයෙම සාක්ෂි දෙනවා. අය අමුතුවෙන් මේවට කේලම් කියන්න ඕනේ නැහනේ. ඒතර ජාත්‍යන්තරයේ මේ විදිහට කටයුතු කරන එක අහම්බද්ද. ඒක නිකන් මේ අපි දැක්ක දැන් මේ කියන්නේ මේක අපි දැක්කනේ මේ දැන් මේකනේ අල්ලන් දකනේ ඔය බටහිර ගැති නොවුණු හින්දායි මේ ප්‍රශ්නේ අපිට මතුවලා තියෙන්නේ බටහිර නෙමෙයි අපිට නැගෙනහිරත් නැති වෙලා තියෙන්නේ ආසියාවත් නැති වෙලා තියෙන්නේ ලතින් ඇමරිකාවත් නැති වෙලා තියෙන්නේ ඈ දැන් මේකිනො බටහිර ගැති යුරෝපා ගැති නෑ බටහිර විරෝධී රටවල් පවා දීලා නෑ මෙක්සිකෝ වගේ රටවල් දීලත් නෑ උරුගුවේ වගේ මෙක්සිකෝ ඉන්නේ ලෝපෙස් අප්‍රෙඩෝ කියලා කියන වාමාංශිකේ ඒගොල්ලොත් මේකට විරුද්ධයි උරුගුවේ තියෙන වාමාංශික ආණ්ඩුවක් උරුගුවේ තමයි ඔය ගුඩ් ලයිෆ් කියන එක ආ හැම නැත්තම් ඔය මොනවද කියන්නේ නිර්ගෝලීයකරණය පිළිබඳව ව්‍යවස්ථාවට ඇතුල් කරලා තියෙන රට ඩී ග්‍රොත් කියන එක ආ ඩී ග්ලෝබලයිසේෂන් කියන එක පිළිගත්ත ආ ඒ කේන්ද්‍රීය රටවල් විවේචනය කරන ඒගොල්ලොත් මේ අපිට මේ ඡන්දේ දීලා නැහැ අරාබි රටවලුත් දීලා නැහැ ආසියාතික අපිට අල්ලපු ඇතේ ඉන්දියාව දීලා නැහැ බටහිරක් ගැන කතා කරනවා අපි බටහිරට ගැති නොවුණු හින්දා කියලා. අපි ඉන්දියාවට ඔක්කොමත් දීලා. ඒ කියන්නේ වැඩේ කියන්නේ නැගෙනහිරට විරෝධය දැක්වම බටහිරක් දුන්නා. ඊට පස්සේ ඒක අදානිලටත් දීුණා. ඊට පස්සේ ඉන්දියාවේ අගමැතිවරයා උදේ කතා කරාම ජනාධිපතිවරයා හවසකුවනේ අපි පළාත් සභා තියනවායි කියලා. ඒ ඔක්කොම දීලත් අන්තිමේදී ඉන්දියාව ඡන්දෙ දුන්නේ නැහැ ඡන්දෙනුත් වැළකීලා හිටියා. මේවට තමයි කියන්නේ අර මේ හතර වීරි කතා කියලා. අපි දැක්ක රටේ විදේශ අගමැතිවරයා ඇත්තටම මං හිතන්නේ ලෝකේ දැක්කම මිනිස්සු හිතනවා ඇති යකෝ මේ රට පාලනය කරන්නේ පොඩියේ උන්ද කියලා. මේ රට පාලනය කරන්නේ පොඩියේ උන්ද කියලා හිතනවා ඇති. දැන් විදේශ ඇමතිවරයා කතාව නිකන් අර නරියා මිදිවැල්ලට පැනනා වගේ කතාවක්. නරියා මිදිවැල්ලට පැනලා කියනන් කියනවා නෑ ඌ කාරේ නෑ ඌකෙ තිත්තයි. ඒ වගේ දැන් විදේශ ඇමතිවරයා හිතාගෙන ඉන්නේ ඒ නරියා මිද්දි තිත්තයි කියලා කියන්නේ තිත්ත මිදි කාලා බලලාද? මිදි තිත්තයි කියන්නේ අපි මිදි කාලා බලපු ඉඳද? ඒ වගේ කතාවක් විදේශ ඇමතිවරයා කියන්නේ අර 14 දෙනත් අපිටලු ඡන්දෙ දෙන්න හිටියේ අහලා බැලුවද ඒක ඔය 14 වෙනත් අපිට පක්ෂව දෙන්නේ ඡන්දෙ නොදුන්නට කියලා අර නරියගේ කතාව ඒ වගේ කතාවක් නෙමෙයි ඒක ඇත්තටම මේ බොරුලුගොඩ සිංහයාගේ පුතානේ හත්තිලව අන්තිමේදී බොරුලුගොඩ නෙමෙයි බොරු සිංහෙක් වුණා මේ ඇමරිකාවේ ගිහිල්ලා ඉගෙනගත්ත මිනිස්සෙක් එංගලන්තේ ගිහිල්ලා ඉගෙනගත්ත මිනිස්සෙක් වැටිච්ච තැන ඈ වැටිච්ච තැන දැන් මේ විදිහට බලන්නේ සජිත් ප්‍රේමදාස දිනලා. දැන් මෙයාගේ තියරේට යනවා සජිත් ප්‍රේමදාස දිනලා. ලක්ෂ 53 සජිත් ප්‍රේමදාසට හම්බුණා. 25ක් ඡන්ද නොදී හිටියා. ඒතකොට ඒ 25ත් එකතුනාම එකතු වෙන්නේ මේකටනේ. ජේවීපීගේ ඡන්ද ලක්ෂ 4ක් 5ක් තියෙනද ඒවත් මේවට එකතුනාම සජිත් ප්‍රේමදාස දිනලා. මේවට තමයි වඳුරු කුණු හarp කියන්නේ. දැන් මෙහෙම මේකෙන් පෙන්වන්නේ රටේ රාජ්‍ය තාන්ත්‍රික භාවයේ තියෙන ගැටලුව.
මේකෙන් පෙන්වන්නේ රටේ දේශපාලනයේ තියෙන අපරිණත භාවය මේකෙන් පෙන්වන්නේ අපේ විදේශ ප්‍රතිපත්තියේ තියෙන වෙනනසුළු භාවය දුර්වල භාවය ඒවයි මේකෙන් පෙන්වන්නේ ඒවා වහගන්න මේ හතර වරන් කියනවා හරියට නිකන් හරි අන්තිමේදී අර ගලේ වහරපු බලල්ලා වගේ අර කොල්ලත්ේ වහරපු බලලට වෙච්ච වැඩේ වුණේ නැගිට්ට ගමන් හතර පැත්තෙම ගෑවුණා ඒ වගේ වැඩක් මේ කරන්නේ ඇයි අපිට එහෙම වුණේ කියලා හොයන්න බෑ ආ මේක නිකන් බටහිර විතරද ඡන්දෙ දුන්නේ බටහිර විතරද අපිට එරෙහි වෙලා තියෙන්නේ මේක අප්‍රිකාව අපිට එරෙහි ආසියාව අපිට එරෙහි ජපානය අපිට එරෙහි ආ දකුණු කොරියාව අපිට එරෙහි වෙලා ඉන්දියාවත් එහෙමයි ඔය ඔය ඡන්දෙ 11ක් ගත්තේ යන්තම් අර ඉම්රාන් ඛාන් මහත්තයා මෙහෙට ආවට පස්සේ අර මේ මුස්ලිම් මිනි ටික වලල්ලන්න දුන්නේ ඉඳ නැත්නම් ඔය ටිකත් නෑ බංග්ලාදේශෙත් පකිස්තානෙත් නෑ යහන්තන් ඒක ෂේප් කරගත්තේ ඔයකින් ඔය දීපු ටිකත් ලැබුණේ ඒක නිසා ඉතින් එහෙම තත්වයක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ මොකද ඒක නිකන් දැන් අපි බලන්න ඕනේ දැන් මේ බටහිරෙන් අපිට එන අභියෝග දැන් බටහිරෙන් එන අභියෝගය ගැන දැන් ඔය වගේ ජනතාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරාම ජාත්‍යන්තරේ එතකොට ඒක බටහිරේ අභියෝගයක් ඒක මේ විදේශ කුමන්ත්‍රණයක් හැබැයි මේ විදේශ රටවල් එක්ක එකතු වෙලා සමාගම් එක්ක එකතු වෙලා සමාගම් මූල්‍යට අවශ්‍ය කරන විදියට සියලු දේවල් පවරනවා අදානිලට පවරනවා අම්බානිලට පවරනවා ඈ විදේශීය සමාගම් එක්ක එකතු වෙලා මේ දේවල් කරනවා බටේ නැගෙන්නේ බටහිර දෙනවා බටහිර දෙන්න යනකොට බටහිර අපේ පොතේ තියෙනවා කියලා විමල් වීරවංශ මහත්තයා කියනවා ගිහිල්ලා ඒ සමාගම් ප්‍රාග්ධනයත් එක්ක වැඩ කරනවා සමාගම් මූල්‍යත් එක්ක වැඩ කරනවා හැබැයි ජාත්‍යන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ප්‍රශ්නය ඇහුවොත් ජාත්‍යන්තරයෙන් මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය ඇහුවොත් ජාත්‍යන්තරයෙන් ඇයි මේ අධිකාරීවාදී ස්වරූපයේ ආණ්ඩුවක් ගෙනියන්නේ කියන ප්‍රශ්නය ඇහුවොත් අන්න ඒක උටක් ගාලා පයින්න අරකට දැන් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේද අපේ නීතිය පිළිබඳ අපිට තියෙන ගැටලුව අපේ පොලිස් සේවය කොතරම් පක්ෂග්‍රාහීද කියන එක අපි අස්පනා පිටම දැක්කනේ මේ පහුගිය දවස් දෙක තුනකට කලින් අර පරිසර පොලිසියේ ප්‍රධානියා ගිහිල්ලා කියනවා අපේ රජේ අපේ රජයේ කාලේ මේව නැහැ පරිසරය හානි වෙන්නේ නැහැ අපේ රජයේ කාලේ කුණු ඇද්ද ඔක්කොම කළා ඉතින් පොලිසියේ ප්‍රධානියෙක් ගිහිල්ලා එහෙම කියනවා මේ ළමයි මේ විරෝධයක් දක්වද්දි එතකොට මේවා අපක්ෂපාතීද පක්ෂපාතීද දැන් මේ කවුද සාක්ෂි දීලා තියෙන්නේ කවුද සාක්ෂි දීලා තියෙන්නේ තුන අර මේ වාග්ය වගේයට වාග්ය සහෝදරිය වගේයට මේ 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 දරුවා වගේයට ඒ පස්සෙන් යන විදිහට ඒක විරෝධයට විසම්මුතියට තියෙන ඉඩ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඉඩ බොහොම පැහැදිලිවම පේනවනේ විසම්මුතියේ තියෙන ඉඩ බොහොම පැහැදිලිවම පේනවනේ ඔය දේවානිලා රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව වැඩ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ පේනවනේ ඒතර අමුතුවෙන් ආයේ නිකන් ජාත්‍යන්තරය අපිට නිකන් පුවක් වමුණගෙන එන්න ඕනේ නැහැ මේ අපි දීලා තියෙන සාක්ෂි ඔද පළවෙනි දේ තමයි ප්‍රධාන දේ අපි මේකේ දැක්ක මේ සමුළු වල අපි දැක්ක ප්‍රධාන දේ ප්‍රධානම දේ තමයි අද පවතින අධිකාරීවාදී ස්වරූපය පිළිබඳව අද පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපය පිළිබඳව තොර ඒක අමුතුෙන් ආයි ජාත්‍යන්තරය අපිට කියන්න ඕනේ. ඒකට අපි මූණ දීලා තියෙනවා. ඒකත් එක තමයි මේ සටන් කරමින් ඉන්නේ. මේ පරිසර වේදීන් සටන් කරමින් ඉන්නේ. මේ තරුණ තරුණියෝ සටන් කරමින් ඉන්නේ. එතකොට මේ වගේ අමුතුෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ අටහිරටයි අරගලන්ටයි මේගොල්ලන්ටයි පෙන්නලා බය කරන්න එපා. මේක රටේ ප්‍රශ්නයක්. මේක රටේ පුරවැසියාගේ ප්‍රශ්නයක්. පුරවැසියන්ටයි ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ. බටහිරට නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ. නිදහස ඕනේ අපිට. රටේ පුරවැසියන්ට ඕනේ. විසම්මුතියට ඉඩ ඕනේ රටේ ප්‍රවේශයන්ට. ඔතේ අපිට සටන් කරන්න ඕනේ. මේ සහෝදරිය කිව්වා වගේ මේක ලේසි එකක් නෙමෙයි. ඒකට සටන් කරන්න වෙනවා. සටන් කරන්න වෙනවා. මේ අරගලයට සටන් කරනකොට තමයි නිදහස ඕනේ වෙන්නේ. අරගලයට ඒ අරගලයට යනකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ වෙන්නේ. ඒ අරගලයට යනකොට තමයි විසම්මුතියට ඉඩ ඕනේ. ඒ අරගලයට යනකොට තමයි අපිට මහජන ක්‍රියාකාරීත්වයේදී ඒක වළක්වන්න එනවා නම් ඒ වළක්වන එක අපිට බාධාවක් වෙන්නේ. ඒ නිසා මෙත්‍රවරුනි මේක තමයි අපි මුණ දිර දින අභියෝගය විමල් විහරවංශ මහත්තයාට අපූර්ව අදහසක් ආවා මේ ගස් කපනකොට දැන් එයා අපි දැක්කා කියනවා ගස් ඇත්තටම කැපෙනවා නම් නෑ කිව්ව විදියට ගස් ඇත්තටම කැපෙනවා නම් මං වගේ අපි වගේ දේශප්‍රේමීන් තමයි කිව්ව පාරට බහින්නේ විමල් විහරවංශ මහත්තයාට ගස් ඇත්තටම කැපෙනවායි කියලා දැනෙන්නේ ගස් ඇත්තටම කැපෙනවායි කියලා දැනෙන්නේ ඔය ගස් කපන තැනක අනුර කුමාර දිසානායක හිටියෝ මේ ගස් කපන තැනක පාටලි චම්පික රණවක හිටියෝ ගස් කපන තැනක රවුෆ් හකීම් හිටියෝ අඩුම තරමින් ඔය ගස් කපන තැනක මුස්ලිම් කාරයෙක් හිටියොත් තමයි විමල් වීරවංශ ගොයියට දැනෙන්නේ අන්න ගස් කැපෙනවායි කියලා හැබැයි දැන් ගස් කපන කැපිලා දේශප්‍රේමී ගස් කැපිලා එහෙනම් තමයි සංවර්ධනයේට මේක කපන්න ඕනේ
ඒ කියලා කියන්නේ ඒ අර දැන් කපන්නේ දේශ ප්‍රේමී ගස් කැපිල්ල. ඔක දේශ ද්‍රෝහී ගස් කැපිල්ලක් වෙන්න එයාගේ දේශපාලන හතුරන්ගේ නම් ඕකේ තියෙන්න ඕනේ. මිනිහට එහෙමනේ අර මේකත් අර මොනවද මේ පාස්කු වාර්තාව? පාස්කු වාර්තාව මිනිහා වුණ අනුර කුමාර එතන ඉන්නවද? හකීම් ඉන්නවද? චම්පි කරනෝක් ඉන්නවද? ඒ එයාගේ දේශපාලන හතුරන් ඉන්නවනම් තමයි මේ වාර්තාව සත්‍ය වාර්තාව. ඒ වගේ තමයි මේ ගස් කැපිල්ලත් විමල් වීරවංශට අනුව දේශ ප්‍රේමී ගස් කැපිල්ල. මිනිහාගේ අර ධූමපානය දේශ ප්‍රේමී සිගරට් බීමක් වගේ එකක් තමයි. ඉතින් මෙහෙම අය තමයි මේ 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 විදිහට අර අපි කියන්නේ වෙන්ඩි ප්‍රොහොම් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයන් පත් වෙන අය ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙන් මහාරා දමනවා. ඒතර මේ අය තමයි හාරා දමන්නේ. සරත් වීරසේකරලා වගේ අය පත් වෙන්නේ ඒ නිසා. ඒතකොට ඒ අය වැඩ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අකාමකා දමන්න. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා නිකන් හරියට අපි කියන ලබ්බ පොලේ ගැහුවා වගේ ආණ්ඩුවක්. හතර අතේ විසු වෙලා තියෙන්නේ. දැන් අපි දැක්ක ඊයේ වෙනකොට කමල් කොහොද අපේ ආරක්ෂක ලේකම්වරයා කියනවා නෑ පරිසර හානියක් වෙනවා. අපි යුද ගුවන් නාවක ඔක්කොම ගිහිල්ලා බැලුවා, උඩින් ගිහිල්ලා බලලා අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා කියලා. ජනාධිපතිතුමා ගමට ගිහිල්ලා කියනවා පරිසර හානියක් වෙන්නේ නෑ කියලා. දැන් මේකේ මොකක් ඇත්ත කියනවද මොකක් බොරු කියනවද දන්නේ නෑ. සරත් වීරසේකර දැන් අපි දැක්කා ජනාධිපතිතුමා අර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සතුටු කරන්න පළාත් සභාව තියන්න පොරොන්දු වුණාම මේ පළාත් සභාව තියන්නේ බලය බෙදන්න නෙමෙයි. මේ පළාත් සභාව තියන්නේ මේ ජනතාව ඉල්ලන හින්දා ඒ ජනතාවගේ ඒ ජනතාවට බලය ලබා දෙන්න නෙමෙයි, ඉන්දියාව සතුටු කරන්න. ඉන්දියාව සතුටු කරන්න ජනාධිපතිතුමා හා කිව්වහම මෙන්න රෑ සරත් වීරසේකර කොහෙද ගිහිල්ලා නැ කමං කරන්නේ නෑ නෑ අපි මේක තීරණය කළා නෑ. මේක වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ, ඔළුව කරන දේ කඳ දන්නේ නැහැ. ඒක තමයි අවශ්‍ය කරන්නේ. මොකද එහෙම වෙන්නේ සම්පූර්ණ බලය එක්තරා පුද්ගලෙක් එක්ක පුද්ගලෙක් අතටපත් වෙලා තියෙන්නේ. ප්‍රේ පුද්ගලයා Tamanට ඕන විදියට තීන්දුව తీරන ගන්නවා. අන්න රාකීඩ් එකක් දීලා ඒක දන්නේ කොහොම අමාරුයි. දැන් මාධ්‍ය දැන් අපි දැක්ක ජනාධිපතිවරයා කියනවා දැන් ලංකාවේ ඉන්න මාධ්‍ය නිදහස කියන්නේ ජනාධිපතිවරයා අපූර්ව කතාවක් එක. මාධ්‍ය නිදහස කියලා කියන්නේ මාධ්‍ය හිමිකරුවාගේ නිදහස නෙමෙයි. මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය හිමිකරුවාට අවශ්‍ය කරන විදිහට ආණ්ඩුව හසුරවන එක නෙමෙයි. ඒක හරියට ජනාධිපතිතුමාගේ ඒක අපි හරියටම අපිත් ඒකත් එක්ක හිට ගන්නවා. හැබැයි අපිට අහන්න තියෙන ඔය කියන්නේ කාගේ මාධ්‍ය ගැනද? එයා කියන එහෙමනම් ඒක මාධ්‍ය මාෆියාව. ආණ්ඩුව හසුරවන්න යනවා නම් මාධ්‍ය හිමිකරුවාට අවශ්‍ය කරන විදිහට ඒක ඇත්ත. එහෙම වෙනවයි කියලා ජනාධිපතිතුමා කියනවා අපි ඒක පිළිගන්නවා. හැබැයි කවුද මේ මාධ්‍ය? මොන මාධ්‍යද ඔය ජනාධිපතිවරයාව හසුරවන්නේ? මොන මාධ්‍යද ආණ්ඩුව හසුරවන්නේ? මොන මාධ්‍ය නිදහසද ඒ අයිතිකාරයාගේ නිදහස බවට පත් වෙලා තියෙන්නේ? ජනාධිපතිවරයා කියන්නේ කවුද කියලා. ඒ නිසා අපි දැක්කේ ආකේට් එක දීලා අපි දකින්නේ දුන්නට පස්සේ ඔක්කොම වුණාට පස්සේ. මේව නිකන් දැන් මේ විශ්වෙන් වෙලා තියෙන්නේ මේ රට මේ සියලු නීති අනපනත් සකස් කරන එක තනි පුද්ගලයෙක් අතටපත් වුණාට පස්සේ මේ රට නිින්දගමක් බවට පත් වෙලා. මේක නිකන් හරියට යටත් විචිත යුගයේ ඒ යටත් විචිත පාලකයන් අතටපත් වුණා වගේ තමයි. ඒ නිසා ආකේට් එකට Taman කිහිතවත් එක්කලා ඒක දෙනවා. නිකන් හරියට රාජපක්ෂ පවුලේ බූදලේ දෙනවා වගේ. රාජපක්ෂ පවුලේ ඒ ගෙදර කුස්සියෙන් කෑල්ලක් දෙනවා වගේ ආකේට් එකට දෙනවා. යා කිහිතවත් එකට. තව අක්කර 3000ක් කිල්ලුවාම එයාට උදව් කරපු තව කෙනෙකුට දෙනවා ඉරිඟු වගා කරපන් කියලා. මේක තමයි මේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල ගෙනියන්න අවශ්‍ය කරන ඒ අවශ්‍ය කරන ඒ අත්නෝමතික ස්වරූපේ සර්වාධිපති ස්වරූපේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපේ පාලනයන් ගොඩනැගී තිබීම. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.